හරි, එතකොට අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Plasmodium කියන පැරසයිට් ගැන. එතකොට Plasmodium කියන්නේ අපි දන්නවා අපි පැරසිටොලොජි යටතේ ඉගෙන ගන්නවා. එයා ප්‍රෝටෝසෝවා වර්ගයේ අයත් ස්පෝරෝසෝවා කියන කැටගරි එකට අයත් පැරසයිට් කෙනෙක් තමයි මේ Plasmodium කියලා කියන්නේ. එතකොට අපි දන්නවා Plasmodium කියන්නේ අපේ මැලේරියා කියන රෝගය ඇති කරන දායක වෙන පැරසයිට්. එතකොට human malaria ඇති කරන්න පුළුවන් Plasmodium species පහක් ගැන අපි කතා කරමු. ඒ තමයි Plasmodium vivax, Plasmodium falciparum, Plasmodium novalesi, Plasmodium ovale සහ Plasmodium malariae කියන අය. ඔය අතරින් Plasmodium falciparum තමයි ගොඩක්ම human malaria ඇති කරන්න වැදගත් වෙන්නේ. එතකොට යාලගේ ට්‍රාන්ස්මිෂන් එක ගත්තොත් එහෙම එයාලා ට්‍රාන්ස්මිට් වෙන්නේ මැලේරියා කියන පැර එහෙම නැත්නම් Plasmodium කියන පැරසයිට් එකේ ඉන්ෆෙක්ට් වෙච්ච Anopheles curiphaceis කියන ෆීමේල් මොස්කිටෝ වර්ගය. එතකොට ඒ කියන්නේ යාලා වෙක්ටර් බෝන් ට්‍රාන්ස්මිෂන් එකෙන් තමයි ට්‍රාන්ස්මිට් වෙන්නේ. එතකොට මෙයා මේ වර්ගයේ ෆීමේල් මොස්කිටෝස්ට තමයි ඉන්ෆෙක්ට් වෙච්ච ෆීමේල් මොස්කිටෝස්ට තමයි ට්‍රාන්ස්මිට් කරන්නේ. ගොඩක් වෙලාවට එයා නයිට් බයිට් කෙනෙක්ලු. ඔය මේ කියන Anopheles curiphaceis කියන මදුරුවා ගොඩක් වෙලාවට රූරල් ඒරියාස් වල තමයි දකින්න ලැබෙන්නේ. සමහර අපි කියන urban areas වල Anopheles stephansi කියන මදුරුවත් මේ Plasmodium parasite transmission එකට වැදගත් වෙනවලු. එතකොට Plasmodium parasite ගේ life cycle එක ගත්තොත් එහෙම host ලා දෙන්නේ වැදගත් වෙනවා. ඒ තමයි අපි කියනවා මොස්කිටෝ තමයි ඩෙෆිනිටිව් හොස්ට්. ඒ කියන්නේ සෙක්ෂුවල් මේ සෙක්ෂුවල් රිප්‍රොඩක්ෂන් එක වෙන්නේ මොස්කිටෝ ඇතුළේ. ඊට පස්සේ හියුමන් තමයි ඉන්ටර්මීඩියට් හොස්ට්. ඒ කියන්නේ යාගේ ලයිෆ් සයිකල් එකේ වෙන ඒ සෙක්ෂුවල් රිප්‍රොඩක්ෂන් එක වෙන්නේ මනුස්සයා ඇතුළේ. එතකොට ලයිෆ් සයිකල් එක ගත්තොත් එහෙම Plasmodium parasite ගේ දැන් කලින් එක අනුව තේරෙන්නේ නැති හොස්ට්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ ලයිෆ් සයිකල් එකේ ස්ටේජස් දෙකක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක තමයි ඒ සෙක්ෂුවල් ස්ටේජ් එක. එතකොට අනිත් එක තමයි සෙක්ෂුවල් ස්ටේජ් එක. එතකොට මෙන්න මේ කියන්නේ ඒ සෙක්ෂුවල් ස්ටේජ් එක වෙන්නේ මනුස්සයා තුළනේ. ඔන්න ඕක තව ඒ සෙක්ෂුවල් ස්ටේජ් එක වෙන්නේ ෆේසස් දෙකකින්. එකක් තමයි අපි කියනවා එක්සෝඑරිත්‍රොසයිට් ෆේස් එක කියලා. ඒ කියන්නේ එරිත්‍රොසයිට් එහෙම නැත්නම් RBC අතරින් පිට වෙන එක. ඒක වෙන්නේ liver cells ඇතුලේ. අනිත් එක තමයි එරිත්‍රොසයිට් ෆේස්. ඒ කියන්නේ ඒක වෙන්නේ මිනිස්සුන්ගේ RBC ඇතුලේ. අනිත් එතකොට අනිත් sexual reproduction sexual මේ reproduction ඒ සයිකල් එක වෙන්නේ මදුරුවා තුල. එතකොට අපි යාලගේ ලයිෆ් සයිකල් එක ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම මේ දැන් ඔය කියන මොස්කිටෝ කෙනෙක් ඒ කියන්නේ ෆී ඉන්ෆෙක්ට් වෙච්ච ෆීමේල් Anopheles curiphaceis කියන මොස්කිටෝ ඇවිල්ලා මේ මෙන්න මේ විදිහ නිරෝගී පුද්ගලයෙක්ව බයිට් කරනවා. එතකොට එයාගේ තියෙනවා ඇඟේ එයා මෙහෙම බයිට් කරද්දි එයා අපේ ඇඟට රිලීස් කරනවා ස්පෝරෝසොයිට්ස්. හරිද? එතකොට මෙන්න මේ කියන ස්පෝරෝසොයිට්ස් මොකද වෙන්නේ? ඒ කට්ටිය අපේ ඇඟට දැන් බ්ලඩ් එක තියෙන රිලීස් වුණාම ඒ කට්ටිය කෙලින්ම යනවා අපේ liver එකට. හරිද? එතකොට යාලා liver එකට ගිහිල්ලා අපේ liver එක ඇතුලේ යාලා පටන් ගන්නවා අර asexual reproduction එකේ exoerythrocytic phase එක. හරිද? එතකොට එතදි වෙන්නේ මේ sporozoites ගිහිල්ලා අපේ hepatocytes invade කරනවා. හරිද? ඒ කියන්නේ liver cells ඇතුලට යනවා. liver cells ඇතුලට ගිහිල්ලා එකටි liver cells infect කරාට පස්සේ එකටි schizosomes කියලා දෙයක් හදනවා. හරිද? එතකොට මේ schizosomes ඊට පස්සේ මොකද වෙන්නේ? මේ schizosomes කියනවා release වෙලා මෙන්න මේම myrosoids කියලා වර්ගයක් release වෙනවා. මෙන්න මේ තියෙන myrosoids. ඒක මෙතන නම් කරන්නේ. ඔය myrosoids මොකද කරන්නේ? ඔය myrosoids අපේ RBC අපේ ඇඟේ තියෙන හොඳ රතු දුරාන සෛල වලට ඇතුළු වෙනවා. හරිද? එතකොට ඇතුළු වුණාට පස්සේ දැන් මේ තියෙන මේ RBC එකක් ඇතුළට ආපු එකේ මීරොසොයිට්. හරිද? එතකොට ওই මීරොසොයිට් එක red blood cells ඇතුළේදී immature trophozoite බවට පත් වෙනවා. කියන්නේ mature නොවෙච්ච trophozoite බවට පත් වෙනවා. ඕකට අපි කියනවා ring stage එක කියලා. එතකොට ඔන්න ඔය කියන immature trophozoites වලින් සමහරක් ඒවා mature trophozoites වෙනවා. හරිද? එතකොට ඔය කියන mature trophozoites සමහරක් ඒවා තමයි mature trophozoites වෙන්නේ. ඔය කියන mature trophozoites බවට පත් වුණාට පස්සේ ඒ කට්ටිය මොකද කරන්නේ? මෙතන හදනවා tissues මේ blood schizosomes කියලා වර්ගයක්. අයි blood කියන්නේ අපි RBC ඇතුළෙන් අනේ ඉන්න. මෙන්න මේ schizosome ටිකට අපි කියන tissue schizosome කියලා. liver එක ඇතුළේ මේවට කියන්නේ blood schizosomes කියලා.
ඊට පස්සේ මොකද වෙන්නේ මෙතනත් ආයෙත් සයිසොන් එක රප්ච වෙලා ආයෙත් අර විදිහට මීරොසොයිට් එන්නේ. එතකොට මොකද වෙන්නේ ආයෙත් එයා ගිහිල්ලා හොඳට ආපහු නිරෝගී රතුරු දිරාන්සන් ආයෙ ඉන්ෆෙක්ට් කරලා ආයෙ මේ සයිකල් එක මෙන්න මෙහෙම මෙහෙම වෙනවා. එතකොට අපි කියනවා මෙන්න මේ එක්සෝඇරිත්‍රසයිට් එහෙම නැත්නම් ලිවර් එකේ වෙන සයිකල් එක වලට පේනවා. ඒක එක සැරියයි වෙන්නේ. එක සයිකල් එකයි. නමුත් අයි මෙහෙම ආවට පස්සේ එහෙම රිලීස් කරාට පස්සේ මේ මීරොසොයිට්ස් රිලීස් කළා. ආයෙ මේ මීරොසොයිට් ගිහලා ලිවර් සෙල් ඉන්ෆෙක්ට් කරන්නේ නැහැ නේ. ඒවා යන්නේ RBC. ඒ හින්දා මෙතන වෙන්නේ එක සයිකල් එකයි. නමුත් RBC ඇතුළේ වෙන සයිකල් එක එහෙම නැත්නම් එරිත්‍රොසයිටික් සයිකල් එක අපි කියනවා ඒකේ සයිකල්ස් කීපයක් වෙනවා. මොකද මීරොසොයිට් ඇවිල්ලා RBC එකක් ඉන්ෆෙක්ට් කරාට පස්සේ ආපහු රිලීස් වෙන්නේ මීරොසොයිට්. අර ෂයිසොන් එක හැදලා පුපුරලා රිලීස් වෙනවා ආයෙ මීරොසොයිට්. ඒතර මීරොසොයිට් ගිහලා ආපහු RBC ඉන්ෆෙක්ට් කරනවා. ආයෙ ඔය සයිකල් එක වෙනකල ආයෙත් මීරොසොයිට් රිලීස් වෙනවා. එයා ආපහු යනවා හොඳ RBC ඉන්ෆෙක්ට් කරන්න. අන්න ඒ විදිහට එරිත්‍රොසිටික් සයිකල් එක නම් කීප සැරයක්ම වෙනවලු. ඒතර මං කියන්නේ මෙතන ඉමැචර් ට්‍රොපොසයිට්ස් වලින් කයි මැචර් ට්‍රොපොසයිට්ස් එන්නේ කියලා. ඊටු ටික මොකද වෙන්නේ? ගෙමටොසයිට් සයිට්ස් වෙන. හරිද? ඒ කියන්නේ මේ කට්ටිය ලෙඩේ ෆීචර්ස් ඇති මේ ලෙඩේ ලක්ෂණ ඇති කරන දායක වෙනයි. මේ කට්ටිය තමයි ඉස්සරහට මේ මදුරුවන්ගේ ඇඟට යන්නේ. ආපහු මේ වෙන්නේ. ඒ කියන්නේ ගෙමටොසයිට්ස් සමහරක් ඒවා ගෙමටොසයිට්ස් නේ. එතකොට අපේ බ්ලඩ් එකේ ගෙමටොසයිට්ස් තියෙනවා. එතකොට මේ කියන ගෙමටොසයිට්ස් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මදුරුවෙක් ඇවිල්ලා මේ ඉන්ෆෙක්ට් හොඳ කියන්නේ ප්ලාස්මෝඩියම් නැති මදුරුවෙක් ඇවිල්ලා මේ විදිහ හොඳ මේ රෝගයේ තියෙන මිනිස්සෙක් මෙහෙම බයිට් කරාට පස්සේ මේ ගෙමටොසයිට්ස් මොකද වෙන්නේ? මදුරුවා තුළට යනවා. හරි. එතකොට මේ ගෙමටොසයිට් එක අපි කියනවා මැක්‍රෝගෙමේට් එකකුනේ මයික්‍රෝගෙමේට් එකකට බාට පත් වෙනවා කියලා. මැක්‍රෝගෙමේට් කියන්නේ ෆීමේල් එක කියලා. ලොකු එක කියලා. මයික්‍රෝගෙමේට් මයික්‍රෝගෙමටොසයිට් කියන්නේ මේල් එක කියලා. ඒ කියන්නේ චූටි එක කියලා. එතකොට මේක අපි කියනවා මේ මයික්‍රෝගෙමටොසයිට් එකට ෆ්‍රැජල් ආච්චි එහෙම තියෙනවලු. එතකොට ඔය කියන ෆ්‍රැජල් ආච්චි මේ එක්ස්ෆ්‍රැජල් කලින් එක ඉවත් කළා මැක්‍රෝගෙමටොසයිට් එක බවට ඇතුළට යනවා. එකල යා මොකද කරන්නේ? අපි කියනවා සයිගෝට් එකක් හදනවා කියලා. සාමාන්‍ය ෆර්ටිලයිසේෂන් එකේ සයිගෝට් එක දෙන අන්නේ විදිහට. අන්නේ සයිගෝට් එකට අපි මෙතන දිනන ඌ කයිනේට් කියලා. ඒතර ඌ කයිනේට් එක ඌ සිස්ට් එක බවට පත් වෙනවා. ඒකල ඔය ඌ සිස්ට් එක මේ දැන් මේ වෙන්නේ මදුරු වගේ ඇඟ ඇතුලේ. හරිද? ඒ කියන්නේ සෙක්ෂුවල් රිප්‍රොඩක්ෂන් සයිකල් එක. ඒ ඌ සිස්ට් එක මේ ආය රක්ෂ වෙලා මොකද වෙන්නේ? ස්පෝරොසොයිට් රිලීස් වෙනවා. ඔය ස්පෝරොසොයිට් තමයි අර කලින් අර මදුරුවෙක් ඇවිල්ලා නිරෝගී පුද්ගලයෙක් බව මේ මේ බයිට් කරාම ඒ ඇඟතුළු දානවා. ඒතකොට මේ මොකද වෙන්නේ? මේ කියන ස්පෝරොසොයිට්ස් යනවා මදුරුවාගේ සැලයිවරි ග්ලෑන්ඩ්ස් වලට. ඒකල සැලයිවරි ග්ලෑන්ඩ්ස් වලට ගිහිල්ලා එයා ඒ මදුරුව ආපහු ගිහිල්ලා නිරෝගී පුද්ගලෙක් විද්දෝතින් එහෙම ඒ ස්පෝරොසොයිට්ස් ආයෙ රිලීස් වෙනවා. ඒතකොට අර නිරෝගී මිනිස්සුගේ මෙන්න මේ කියන සයිකල් වෙනවා. හරි. ඒතකොට මේ තියෙන එක්සෝඇරිත්‍රොසයිට් එකයි එරිත්‍රොසිටික් සයිකල් එකයි ඒ සෙක්ෂුවල් රිප්‍රොඩක්ෂන් එක මේ මෙන්න මේකට අපි ස්පෝරෝගොනික් සයිකල් කියලා කියනවා. මේ මදුරුව ඇතුළ වෙන එකට ඒක තමයි සෙක්ෂුවල් රිප්‍රොඩක්ටිව් සයිකල් එක. එතකොට මේ ඔක තමයි වෙන්නේ. දැන් මම එතකොට මෙන්න මෙහෙම දෙයක්ත් වෙනවා. මෙතන දැන් අර මේ කියවනේ මේ මෙතන ලිවර් සෙල්ස් ඉන්ෆෙක්ට් කරනවා කියලා. නමුත් සමහරක් වෙලාවට දෙකේ මේ ලිවර්ස් මෙන්න මේ ස්පෝරොසොයිට්ස් ලිවර් සෙල්ස් ඉන්ෆෙක්ට් කරන අතරවාරේ ඇඟට ඇතුළෙන් සමහරක් ස්පෝරොසොයිට්ස් ගිහිල්ලා මොකද කරන්නේ? අපේ මේ හිප්නොසොයිට්ස් බවට පත් වෙලා ඉන්නේ. හරිද? ඔයකින් ලිවර් එකට ගිහිල්ලා එකට හිප්නොසොයිට්ස් ලිවර් සෙල් අර ඉන්ෆෙක්ට් කළා මෙන්න මේ සයිකල් එක ෆලෝ කරන්නේ නැතුව හිප්නොසොයිට්ස් කියලා වර්ගයක් විදිහට ඉන්නවා. ඒ කියන්නේ එයාලා ඩෝමන්ට් විදිහට ඉන්නවා ඉනැක්ටිව්. පස්සේ කාලයකදී එයාලා රිලැක්සස් ඇති කරන්න පුළුවන්. හරිද? ඒ තමයි හිප්නොසොයිට්ස්. නමුත් හිප්නොසොයිට්ස් හදන්නේ හැම ප්ලාස්මෝඩියම් වර්ගයේම නෙවෙයි. ප්ලාස්මෝඩියම් පහක් කියවනේ. ඒ වගේම දෙවර්ගයයි හදන්නේ. ඒක කවුද කියලා අපි පස්සේ බලමු. දෙවර්ගයයි හිප්නොසොයිට්ස් හදලා රිලැක්සස් ඇති කරන්න දායක වෙන්නේ. එතකොට එයාලගේ පැතෝජෙනසිස් එක ගත්තොත් එහෙම ඒ කියන්නේ දැන් අර මේ හියුමන්ට ආවට පස්සේ අපි දන්නේ මැලේරියා වල එක එක ෆීචර්ස් එනවනේ. ෆීවර් එනවා, ඒ විදිහ එක එක එනවනේ. ඔන්න ඔය කියන ලක්ෂණ ඇති වෙන පැතෝජෙනසිස් එක තමයි ස්පෝරොසොයිට්ස් බ්ලඩ් එකට රිලීස් කරන්නේ. හරිද? එතන මේ කියන ස්පෝරොසොයිට්ස් බ්ලඩ් එකට රිලීස් කරාට පස්සේ ඒකට ගිහිල්ලා අර කිව්වනේ එරිත්‍රොසිටික් සයිකල් එක. දැන් මේ එරිත්‍රොසිටික් සයිකල් එකේ RBC ඉන්ෆෙක්ට් කරනවා කියලා, පැරසයිට් කරනවා කියලා. ඒ කියන්නේ RBC ආවට පස්සේ සමහරක් RBC නම් අර කිව්ව විදිහට එරිත්‍රොසිටික් සයිකල් එක ෆලෝ කරලා ඒ කට්ටිය ආපහු පුපුරලා නියුරොසොයිට්ස් රිලීස් කරනවා. නමුත් සමහරක් RBC මේ කට්ටිය ලොකු වෙලා ඉන්ලාජ් වෙලා මේ විදිහට සමහරක් ඕගන්ස් ඇතුළේ සික්ස්ට්‍රේ කරලා ඒ කට්ටිය එක එක
මේ ඩැමේජස් කරනවා. කිඩ්නිය කියන හිමග්ලොබින් යූරියා වගේ නේද? ඒකට අපි කියනවා බ්ලැක් වෝටර් ෆීවර් කියලා. ඒතොර ඒකට බ්‍රේන් එකට සීක්වෙස්ට්‍රේට් වෙලා බ්‍රේන් ඩැමේජ් කරන පුළුවන්. එහෙම නැත්නම් ස්ප්ලීන් එකේ ස්ප්ලීනෝමෙගලි කන්ඩිෂන් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ සයිනසොයිඩ්ස් එහෙම කන්ජස්ට් වුණාම. හරිද? එතකොට ඔක තමයි මේ පැතොජෙනසිස් එක. එතකොට එයාගේ ඇතුළේ ක්ලිනිකල් ෆීචර්ස් ගත්තොත් එහෙම අපි කියනවා මෙයාගේ උණ ඇති වෙනවා. අපි දන්නවනේ මැලේරියා වලදී උණ ඇති වෙනවා කියලා. නමුත් ඒක කන්ටිනියස් උණක් නෙමෙයි. අපි කියනකට පීරියෝඩික් ෆීවර් කියලා. ඒ කියන්නේ පීරියඩ් එකකට වාරයක් තමයි ඒක ඇති වෙන්නේ. සහ චිල්ස්. ඒ කියන්නේ චිල්ස් සහ ෆීවර් පීරියෝඩික් ෆීවර් ඇන් චිල්ස්. ඒක හේතුව තමයි මේ උණ කියන එක ඇත්තටම ඇති කරන්න දායක වෙන්නේ මෙන්න මේ කියන චයිසොන්ස් වලින්. හරිද? ඔන්න ඒ කට්ටිය මේ කට්ටිය තුර බ්ලඩ් එකට රිලීස් වුණාම තමයි මේ ඒ කියන්නේ නිකන් අවස්ථාවලදී ආලා මේ උණ ඇති කරන්නේ නැහැ. හරිද? ඒ කට්ටිය අර රිලීස් වුණාම තමයි අර සයිකල් එක මේවා වෙලා මේවා වෙන රිලීස් වුණාම තමයි මෙන්න මෙතන මෙන්න මෙතන මේ මේ චයිසොන් මේ රිලීස් වෙනකොට තමයි මේ උණ ඇති වෙන්නේ. તો මේ විදිහට දැන් එරිත්‍රොසිටික් සයිකල් කීප සැරයක් කරනවනේ. ඒතර එක පළවෙනි සැරේ චයිසොන් මේවා වෙද්දී ඔන්න උණ ඇති වෙනවා. ඊට පස්සේ ඔන්න ඒක ටික ටික හොන්න හොන්න මේ වගේ අඩු වෙනවා. ඊට පස්සේ ආයේ දෙවෙනි එරිත්‍රොසිටික් සයිකල් එකේ ආයේ චයිසොන්ස් මේවා වෙද්දී ආයෙත් උණ ඇති වෙනවා. ওই විදිහට අර චයිසොන්ස් හැදෙන සැරේට සැරේට තමයි පීරියඩික් ෆීවර් එක ඇති වෙන්නේ. කියන්නේ පීරියඩ් එකෙන් පීරියඩ් එකට තමයි ෆීවර් එක ඇති වෙන්නේ. හරිද? දිග කන්ටිනියස් එකක් නෙමෙයි. ඒ වගේම ඇනීමියා එන්න පුළුවන්. අයි අපි කියන RBC ડિස්ට්‍රක්ෂන් එහෙම වෙනවා කියලා මෙතනදී දැන් මේව රප්චර් වෙලා එහෙම RBC ડિස්ට්‍රොයි වෙනවනේ ඉන්න ඇනීමියා ඇති වෙනවා. ඒ වගේම පල්පබල් ස්ප්ලීන් එකක්. කලින්ට ස්ප්ලීන් එකත් ඇෆෙක්ට් වෙනවා කියලා මෙතන ස්ප්ලීන් එක එහෙම ලොකු වෙලා පල්පේට් වෙනවා. ඒ වගේම සමහරක් අවස්ථාවෙදී සෙරිබ්‍රල් ඒ කියන්නේ බ්‍රේන් එක මම කියන්නේ බ්‍රේන් එකත් ඇෆෙක්ට් වෙන්න පුළුවන් කියලා. බ්‍රේන් එක ඇති වෙනවා කියන අපි කියනවා සෙරිබ්‍රල් මැලේරියා කියලා. ඒ වගේ කන්ඩිෂන් එකදී ඔපිස්තොටෝනස් with opisthotonus කියලා කන්ඩිෂන් එකක් එතන කියලා මෙන්න මේ විදිහට නිකන් පිටිපසන කර ආච් එකක් වගේ මෙන්න මෙහෙම එනවා. හරිද? ඒකත් සමහර වෙලාවට බ්‍රේන් ඩැමේජ් බ්‍රේන් එක ඇෆෙක්ට් කරවති නම් වෙනවලු. එතකොට මේ දැන් මම කියන්නේ ප්ලාස්මෝඩියම් වර්ග පහක් තියෙනවා කියලා. ඒ තමයි ප්ලාස්මෝඩියම් ෆාල්සිපාරම්, ප්ලාස්මෝඩියම් වයිරස්, ප්ලාස්මෝඩියම් මැලේරියා, ප්ලාස්මෝඩියම් ඕවාලිස, ප්ලාස්මෝඩියම් නෝලිස. ඔන්න ඒ කට්ටියගේ වෙන එක එක ෆීචර්ස් සමහරක් ඒවා වෙනස් ඒවා අපි ටිකක් දැනගන්නවා. මම ප්‍රධාන මේවා ටික කියනවා. එතකොට ප්ලාස්මෝඩියම් ෆාල්සිපාරම් වලින් ඇති කරන උනට අපි කියනවා මැලිග්නන්ට් චර්සන් ෆල්ටර්ෂන් මැලේරියා කියලා. හල්. එතකොට ප්ලාස්මෝඩියම් වයිරස් වලින් ඇති කරන ඒවා කියනවා අපි බෙනයින් ටර්සන් මැලේරියා කියලා. එතකොට ප්ලාස්මෝඩියම් මැලේරියා වලින් ක්වෙච්චන් මැලේරියා කියලා. ඊට පස්සේ ප්ලාස්මෝඩියම් ඕ ඊට පස්සේ මෙයා දන්නේ නැහැ ප්ලාස්මෝඩියම් නොවලස් වලින් කෝටිජියම් මැලේරියා කියලා කියනවා. හරිද? එතකොට එයාලගේ මේ කියන්නේ උණ ඇති වෙන පීරියෝඩිසිටි එක. ඒ කියන්නේ පීරියෝඩික් ෆීවර් එකක් කියවනේ. ඒ කියන්නේ අර චයිසොන්ස් රිලීස් වෙන එක අනුවනේ. අන්න ඒ විදිහට ෆීවර් එක ඇති වෙන පීරියෝඩිසිටි ගත්තොත් ප්ලාස්මෝඩියම් ෆස්ට් පාරම වල උණ ඇති වෙන්නේ පැය 48කට සැරයක්. ප්ලාස්මෝඩියම් වයිරස් වලත් එහෙමයි. පැය 48කට සැරයක්. ප්ලාස්මෝඩියම් මැලේරියා වල නම් පැය 72කට වරක්. ප්ලාස්මෝඩියම් නෝල්සි වල මේ පැය 24කට වරක්. එතකොට මේ තියෙන ට්‍රොපොසොයිඩ්ස් වල නිකන් ෂේප් එක. දැන් ප්ලාස්මෝල් ට්‍රොපොසොයිඩ්ස් ඇති වෙනවා කියුවේ අර මේ ඉම්මැචර් ට්‍රොපොසොයිඩ්ස් ඒව පස්සේ මැචර් ට්‍රොපොසොයිඩ්ස් වෙනවා. එහෙම කිව්වම මීරොසොයිඩ්ස් වලින් ඒතර මෙයාගේ නම් ස්මෝල් රින්ග්ස් වගේලු ඒ ට්‍රොපොසොයිඩ්ස් පේන්නේ. ඒතකොට RBC එහෙම ලොකුට ලොකු වෙන්නේ නැහැ. නමුත් ප්ලාස්මෝඩියම් වයිරස් වල මේවා අලා මේ ට්‍රොපොසොයිඩ්ස් එහෙම ගොඩක් ලොකු රින්ග්ස් හැදෙන රින්ග් ස්ටේජ් කිව්වේ කියන්නේ. ඒ වගේම RBC ලොකු වෙනවා. ප්ලාස්මෝඩියම් මැලේරියා වල මේ බෑන් මොකද ඒකේ ත්‍රිංග ස්ටේජ් එක තමයි එතනත් අර RBC එහෙම ලොකු වෙන්නේ නැහැ. හරිද? ඒ විදිහට මේ දෙකේ තියෙන ප්ලාස්මෝඩියම් නෝවෙල්ස් වල ස්මෝල් රින්ග්ස් හදන්නේ. ඒතර ප්ලාස්මෝඩියම් ඕවෙල් වල අර ඉන්ෆෙක්ට් වෙච්ච RBC ඕවල් ෂේප් එකක් ගන්නවලු. ඒතර RBC කියන්නේ දැන් රතුරු දුරන් සයිල් ඉන්ෆෙක්ට් කරනවා කියුවනේ. ඒතර කොයි වර්ග දැන් අපි දන්නානේ අපේ ඇඟේ තියෙනවා ඕල්ඩ් වයසට ගිය රතුරු දුරන් සයිල්. එහෙම නැත්නම් රෙටිකියුලසයිට් එක කියන්නේ ඉම්මැචුර් RBC තියෙන. එහෙම නැත්නම් නියුලි සින්තසයිස්ඩ් RBC තියෙන. ඔය විදිහට එක එක මැලේරියා පැරසයිට් එක ඇෆෙක්ට් කරන්නේ වෙලාවකට එක එක වර්ගයේ. හරිද? ඒතර මේ ප්ලාස්මෝඩියම් ෆාල්සිපාරම් ගත්තොත් ඉන්නේ එයා සාමාන්‍ය ඕනම ඒජ් එක තියෙන ඒ කියන්නේ ඕල්ඩ් RBC එහෙම නැත්නම් නියු සින්තසයිස්ඩ් RBC ඕනම වර්ගයේ RBC එකක් ඉන්ෆෙක්ට් කරනවා. නමුත් ප්ලාස්මෝ ඒ වගේම තමයි මෙන්න මෙයා ප්ලාස්මෝඩියම් ඕවානි එයත් එහෙමයි ඕනෙම ස්ටේජ් එකක ඒවා මේ ඉන්ෆෙක්ට් කරනවා ඇෆෙක්ට් කරනවා. ප්ලාස්මෝඩියම් වයිරස් නම් සාමාන්‍යයෙන් ඉන්ෆෙක්ට් කරන්නේ රෙටිකියුලසයිට්ස් විතරයි. ඒ කියන්නේ ඉම්මැචුර් RBC. ඒතර ප්ලාස්මෝඩියම් මැලේරියා ගත්තොත් එහෙම AI ප්ලාස්මෝඩියම් නෝලසි ඒ කට්ටිය ඕල්ඩ් RBC තමයි මේවා කරන්නේ. ඒතර මේ තියෙන තව ෆීචර්ස් ආ ඊට පස්සේ මේ හිප්නොසොයිඩ්ස් තමයි
මේ අර මං කිව්ව අර රිලැක්සස් ඇති කරන දායකනවා කියලා. ඒතර ඒක මං කියන්නේ වර්ග දෙකයි හිප්නොසොයිඩ්ස් හදන්න කියලා. ඒ තමයි ප්ලාස්මෝඩියම් වයිවැක්ස් එකයි ප්ලාස්මෝඩියම් ඕවාලේ එකයි. ඒතර ඒ කටේ තමයි පස්සේ කාලෙක රිලැක්සස් ඇති කරන්නේ. මොකද එයාලගේ තමයි හිප්නොසොයිඩ්ස් ඇති වෙන්නේ. ඒ කියන ප්ලාස්මෝඩියම් ෆැල්සිපාරුම් ප්ලාස්මෝඩියම් මැලේරියා හරි ප්ලාස්මෝඩියම් නෝවලස් හරි ඒවා මේ හිප්නොසොයිඩ්ස් හදන්නේ නැහැ. එතකොට ඩයග්නොසිස් මෙතඩ් එක ගත්තොත් නම් මේන්ලි අපි සාමාන්‍යයෙන් ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් මෙතඩ් එක විදිහට අපි මැලේරියා වල කියන්නේ thick and thick blood film microscopy for 3 consecutive days. මේක මේ විදිහටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කියනවා thick and thick blood film. ඒ කියන්නේ thin blood film එකකුත් ගන්නවා thick blood film එකකුත් අපි චෙක් කරනවා. ඇයි කියලා කියන්නම්. එතකොට මයික්‍රොස්කෝපි එකෙන් චෙක් කරනවා for 3 consecutive days. අතරම ඇයි මේ 3 consecutive days කියන්නේ කිව්වොත් එහෙම අර කියවනේ මේවා මේ සමහරක් වෙලාවට අර මේ මේ කටි අපිට මේ බලා ගන්න අර අර සයිකල් එක වෙද්දි මේ කටිය පෙරිෆෙරල් බ්ලඩ් එකේ ඇපිය වෙන අවස්ථාවේ විතරයි අපිට මේ අර ඩිටෙක්ට් කරගන්න පුළුවන්. ඒ නිසා අපි තමයි අපිට මේ දවස් 3කට එක දිගට දවස් 3ක් අපි ගන්න. හරිද? මේ එහෙම නැත්නම් අපි ඒක බ්ලඩ් එක ඇපිය වෙන්නේ නැති වෙලාවක ගත්තොත් එහෙම වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවට අර මැලේරියා බ්ලඩ් එකේ නැහැ. මැලේරියා ගේ තිබ්බට බ්ලඩ් එකේ නැති හින්දා ඩිටෙක්ට් වෙන්නේ නැතොත් නෙගටිව් කියලා එන්න පුළුවන්. ඒ නිසා අපි මේ 3 consecutive days එකෙන් තුන් සැරයක් එහෙම days වල කරනවා. මේ අර කොයි වෙලාවෙ හරි බ්ලඩ් එකේ ඇපිය වෙන අවස්ථාව ඩිටෙක්ට් කරගන්න. හරිද? ඊට පස්සේ තව අපිට මෙයාගේ ඇන්ටිජන්. එයාගේ මැලේරියා වලට ස්පෙસિෆික් ඇන්ටිජන් ඩිටෙක්ෂන් එක කරන්න පුළුවන්. ඒ වගේම එයාට ස්පෙસિෆික් මේකත් ස්පෙસિෆික් ස්පෙસિෆික් ඇන්ටිබොඩි ඩිටෙක්ෂන් එක කරන්න පුළුවන්. ස්පෙસિෆික් ඇන්ටිජන් ඩිටෙක්ෂන් ස්පෙસિෆික් ඇන්ටිබොඩි ඩිටෙක්ෂන් එහෙම නැත්නම් PCR කරන්න පුළුවන්. එතකොට පළවෙනි එක තමයි මේන් එක මොකද ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් එක මෙතත් එක තමයි thick and thin blood film for blood film microscopy for 3 consecutive days. හරිද? එතකොට මෙතන අපි thick film එකක්. ඒ කියන්නේ මෙන්න මෙන්න දෙක ඝනකම film එකකුත් ගන්නවා. මේ විදිහ thin smear එකකුත් ගන්නවා. ඒ දෙකම අපි චෙක් කරනවා. thick smear එකේ ගන්න එකේ වැදගත්කම තමයි ඒක ගොඩක් sensitive. ඒ කියන්නේ අපිට ඒකෙන් පුළුවන් plasmodium කොච්චර RBC ප්‍රමාණයක් මේ ඉන්ෆෙක්ට් වෙලාද කියලා ක්වොන්ටිෆයි කරගන්න. හරිද? ඒ කියන්නේ දින WBC ගන්න ගේස් විදිහට අපිට ඒක මෙහෙම කරගන්න පුළුවන්. එතකොට මේ ඒින්ද මේ ඒ තමයි එක මේ අපි ටික් එක ගන්න. ඒතර තින් බ්ලඩ් ෆිල්ම් එක ගන්න. ඒකෙන් අපිට හරියටම මොන ස්පීසීස් එකද කියලා, ඒ කියන්නේ ස්පීසීස් වර්ග පහක් තියෙනවා. මේ මොන ස්පීසීස් එකද කියලා අඳුරගන්න පුළුවන්. එතකොට මේ ඇඩ්වාන්ටේජස් තමයි මේකේ තියෙන. මෙයා ඇත්තටම less costly ගන්න ඇත්තට ලොකු expensive නැහැ. ඒ වගේම ලොකු high sensitivity එකක් තියෙනවා. මේ ඒ වගේම quantify කරගන්න පුළුවන් thick smear එකේ. කොච්චර ප්‍රමාණයක් මෙයාගේ RBC infect වෙලාද කියලා. නමුත් disadvantage තමයි. මෙයාට මේ අපිට මේ ගොඩක් train වෙච්ච මේ trainees නෝනේ. ඒ කියන්නේ දැන් ලංකාව වගේ ගත්තොත් එහෙම ලංකාවේ මේක මේ eliminate කළා හින්දා ගොඩ කාලෙකින් මේ විදිහට චෙක් කළා නැහැ. එතකොට අපේ ලංකාවේ මේ විදි ගොඩක් experience තියෙන අය මේක එයාලට අමතක වෙලා තියෙන්න පුළුවන්. මේ කොයි විදිහද ඇත්තටම මැලේරියා ස්පීසීස් එක කියලා. ඒ හින්දා හොඳ නම හොඳට train වෙච්ච අය ඕනේ. මේ හරියටම මේ ස්පීසීස් එක අඳුරගන්න. ඒ වගේම can't do it feel. මේක feel එකේ කරන්න බෑ. මේකට ලැබ් එක ඕනේ මේ facilities එක කරන්න. හරිද? ඒ වගේම තමයි මේ ඊට පස්සේ මේ මේ කියන මේ පස් දින අතරින් මෙන්න මේ පී ප්ලාස්මෝඩියම් නෝසි. ඔය ඒ කියන එකේන අපිට මයික්‍රොස්කෝප් එකකින් අඳුනගන්න බෑනේ. එතකොට ප්ලාස්මෝඩියම් නෝවල්සි අපිට මේ කියන මෙන්න මේ ක්‍රමෙන් අඳුනගන්න බෑ. ඒතර ඒ හින්දා අපි ප්ලාස්මෝඩියම් නෝවල්සි අඳුනගන්න තියෙන එකම ක්‍රමය තමයි හොඳම ක්‍රමය අපිට PCR එකක් කරාම තමයි අපිට ප්ලාස්මෝඩියම් නෝවල්සිව අඳුනගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට ඇන්ටිජන් ඩිටෙක්ෂන්. ඇන්ටිජන් ඩිටෙක්ෂන් එක ගත්තොත් එහෙම මෙතන අපි යූස් කරනවා අපි කියන එකට ඩිප්ස්ටික් මෙතඩ් එක කියලා. හරිද? ඩිප්ස්ටික් කාඩ් මෙතඩ් එක කියලා. ඒක රැපිඩ් ඩයග්නොස්ටික් ටෙස්ට් එකක්. හරිද? ඒතර මෙතන අපි ප්ලාස්මෝඩියම් වයිවැක්ස් ප්ලාස්මෝඩියම් පල්සිපාරුම් වගේ කට්ටිය ඒ දෙගොල්ලම ඒ වගේ කට්ටියට මේ අපිට මේ බ්ලඩ් මේ එයාලගේ පැරසයිට් ඒ පැරසයිට් ලක්තින ලැක්ටේට් ඩිහයිඩ්‍රොජිනේස් ලෙවල් ප්‍රමාණය ලැක්ටේස් ඩිහයිඩ්‍රොජිනේස් ඩිටෙක්ට් කරගන්න හැකියාව තියෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ ඇන්ටිජන් ඩිටෙක්ෂන් ටෙස්ට් එක මේ ප්ලාස්මෝඩියම් ෆැල්සිපාරම් ප්ලාස්මෝඩියම් වයිවැක්ස් වගේ කට්ටිය මේ වුණාම ඩ්‍රග් රෙසිස්ටන්ස් එක ටෙස්ට් කරන්න යූස් කරන්න පුළුවන්ලු. එතකොට මෙයාගේ තියෙන ඇඩ්වාන්ටේජස් තමයි මෙයා ගොඩක් ලේසි. ඒ කියන්නේ මේකට ගලලා මේක කළ කරන්න තියෙන මෙන්න මේක. ඒතකොට ගොඩ ඊසි ටු ඩූ ඉන් ෆීල්ඩ් එකේ කරන්න පුළුවන්. ඒ වගේම මේ ට්‍රේන් වෙච්ච පර්සන් ලා වුණත් නෑ මෙන්න මේ මෙතඩ් එක කරන්න. නමුත් ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි මේක හයි කෝස්ට් ගොඩක් මිලයි. ඒ වගේම සෙන්සිටිවිටි එක මෙයාගේ ලෝ. හරිද? ඊට පස්සේ ඊළඟට
ඊට පස්සේ තියෙනවා අපිට ප්‍රිවෙන්ෂන් එක. ප්‍රිවෙන්ෂන් එක ගත්තා තියෙනවා අපි දන්නවා ඕන්ම වෙක්ටර් බෝන් ඩිසීස් එකක. ඒ කියන්නේ මේ වෙක්ටර්ස් ලගෙන් ට්‍රාන්ස්මිට් වෙන එකක මෙන්න මේ සයිකල් එක බ්‍රේක් කරවතින් එහෙම අපිට ඒ ඒ රෝගය ව්‍යාප්ත වීමේ හැකියාව අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ එක්ක අපි මෑන් ඒ කියන්නේ මිනිස්සයා සහ වෙක්ට අතර තියෙන සම්බන්ධය බිඳ දාන උනේ. හරියට නේද? දැන් මෙතන වෙක්ට මදුරුවානේ. මේ මිනිස්සයා මදුරු මේ මදුරුවා මේ මිනිස්සයව කන එක අපි අඩු කරන්න ඕනේ. එකතර මෙතන කන්ටැක්ට් එක නැති කරන්න ඕනේ. ඒ වගේම වෙක්ට සහ පැරසයිට් අතර මේක අඩු කරන්න ඕනේ. හරි. එතකොට මෙතනින් අපි පුළුවන් මේ වෙක්ට මදුරුවන්ගේ ඩෙන්සිටි එක අඩු කරලා අර පැරසයිට් එක අඩු කරන්න. ඒ වගේම පැරසයිටුයි මෑනුයි අතර මේක මේව කරන්න පුළුවන්. හරියට නිකන් අපිට එතන අර කියන මේ ඔය වෙක්ටර්ස්ලා මේ 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 මෑන්ව මේව කරන එක බලපලා අනේ විදිහට මේ විදිහ මේන මේ සයිකල් එක බ්‍රේක් ඩවුන් කළා තමයි අපිට ඔය කියන ප්‍රිවෙන්ෂන් එක ගොඩක් මේව කරන්න අපි ඒ මේ යූස් කරන මෙතඩ්ස් ගොඩක් මේව වෙන්නේ දායක වෙන්නේ. ඒතර අපිට යූස් කරන්න පුළුවන් මේ රිඩියුස් මොස්කිටෝ ඩෙන්සිටි අර මදුරු වර්ගයේ මේක මේම කරොත් ඒතර අපිට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් එයාලගේ බ්‍රීඩින් සයිට්ස් විනාශ කරලා ඒ විදිහ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම අපිට දිගට අඳගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔය මේ ඉන්සෙක්ටිසයිඩ් අර රිපෙලන්ස් කියලා තියෙන ඒවා අපිට යූස් කරන්න පුළුවන්. ඒ ගාන ඒවා එහෙම ආලේපන ඒවා යූස් කරන්න පුළුවන්. මදුරු කියන්නේ ඒවා කරන්න පුළුවන්. හරිද? ඒ වගේම මේ මොස්කිටෝ ඩෙන්සිටි එකේදී අර බ්‍රීඩින් සයිට්ස් මේ අඩු කරන එක තමයි කරන්න පුළුවන්. ඒ වගේම මේ මෙතනදී අපිට මේ පැරසයිට් පොපියුලේෂන් එක අඩු කරන්න පුළුවන්. කියමුට සයිටෝසයිට්ස් අර අපි ෆාමිකෝජුල් යූස් කරනවා කියනවා. ක්ලෝරොක්විනින්, ක්විනින්, ප්‍රිමාක්විනින් ඊට පස්සේ ආටිමිසිනින් ඒ වගේ ගෙමටොසයිටෝසයිට්ස් තියෙනවා. ඒතර ඒවා යූස් කරලා අපිට මේ කියන ගෙමටොසයිට්ස් ඒවා අර ප්ලාස්මා ඒවනේ මදුර ඇතුළට යන්නේ ඒවා විනාශ කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට අපිට පුළුවන් මේ early detection and treatment. ඒ කියන්නේ මැලේරියා කියන පුද්ගලයෙක් අඳුනගත්තොත් එහෙම වෙන මේ මදුරෙක් ඇවිල්ලා යව කෑවොත් මොකද වෙන්නේ? අර ගෙමටොසයිටෝසයිට්ස් ගිහිල්ලා ඒතර මේ මදුරුවාව මේවා වෙනවා. ඒතර මේ මදුරුවා ගිහිල්ලා නිරෝගී පුද්ගලයෙක්ව ආය අපලා ආයතනින් බෝ කරන්න පුළුවන්. ඒ හින්දා අපි පුද්ගලයා අර හැදිලා ඉන්න වෙදේ හැදිලා තියෙන පුද්ගලයාට ඉක්මනින් ට්‍රීට් කරවත් එහෙම අර මදුරුව කන එක වළක්වලා යටි ඉක්මනින් ට්‍රීට් කළා යාව ඉක්මනට හොඳ කරන්න බලන්න. එතකොට ඒක ස්ප්‍රෙඩ් වෙන එක නවත්තනවා. ඒ වගේම අපිට යූස් කරන්න පුළුවන් ඉන්සෙක්ටිසයිඩ් ට්‍රීට්මන්ට් නෙක්ස්. එතකොට මේ මදුරුවට කන්න එන්න බෑනේ. ඒ වගේම ඉන්සෙක්ටිසයිඩ් රෙසිඩියල් ස්ප්‍රේ මෙන්න මේ විදිය අපිට ස්ප්‍රේ කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි දන්නවා ලංකාවේ නම් මැලේරියා මේ එලිමිනේට් කරලා තියෙන්නේ. නමුත් මේ ලංකාවේ කියන්නේ ඇතුලේ ට්‍රාන්ස්මිෂන් එක නොවුනට සමහරක් වෙලාවට ෆොරින් කන්ට්‍රිස් වලට ගිහිල්ලා එන අය මැලේරියා එන්ඩෙමික් කන්ට්‍රිස් වලට ගිහිල්ලා එන අය මොකද කරන්න පුළුවන්? එයාලා අරගෙන එන්න පුළුවන්. ඒ නිසා අපි අපේ රට ඇතුලේ රීමර්ජන්ස් එකක් ඇති වෙන එක වළක්ව ගන්න ඕනේ. ඒතර අපිට ඒ සඳහා කරන්න පුළුවන් එයාපෝර්ට් එකේ මැලේරියා සඳහා ස්ක්‍රීනින් ටෙස්ට් අපිට කරන්න පුළුවන් එන අය මේක අරන් එනවද කියලා. ඒ වගේම කවුරු හරි අපේ රටේ කෙනෙක් මැලේරියා එන්ඩෙමික් කන්ට්‍රි එකට ට්‍රැවල් කරන්න යනවා නම් ඒ මැලේරියා එන්ඩෙමික් ප්‍රදේශයේ කන්ට්‍රිස් වලට ට්‍රැවල් කරන්න යනවා නම් අපි යාලා දැනුවත් කරන්න ඕනේ යාලා ඇන්ටි මැලේරියල් කැම්පේන් එක දැන් මේක කන්ටැක්ට් වෙලා ප්‍රොෆිලැක්ස් මැලේරියා ප්‍රොෆිලැක්ටික් ඩ්‍රග්ස් යූස් කරන්න ඕනේ කියලා. එතකොට මේ මැලේරියා ප්‍රොෆිලැක්ටික් ඩ්‍රග්ස් යූස් කරන්න ඕනේ විදිහට කිව්වොත් එහෙම ඒක සාමාන්‍යයෙන් අපි අර ෆාමකොලොජිල් එහෙම කියන ඒ සාමාන්‍යයෙන් යන්න සතියකට කලින් ඒ සතිය මොකක් හරි දවසකේ මේ ඒ ඩෝස් එක ගන්න ඕනේ. ඊට පස්සේ එයා එහෙට ගියාට පස්සේ සතියක් ගානේ අර ගත්ත දවසම අපි එහෙ ඉන්න තාක්කල් ඒ ඩෝස් එක ගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙහෙට රිටර්න් වුණාට පස්සේ සති හතරක් යනකම් ආපහු ඒ දවසේම සතියේට එක දවසක් ඒ කරපු දවසේම ඒක කන්ටිනියු කරන්න ඕනේ සති හතරක් යනකම්. අන්න ඒ විදිහට. ඊට පස්සේ ආයේ අපිට මේ අපේ හොස්පිටල් වලට එන ෆීව පේෂන්ට්ස් ලගේ ට්‍රැවල් හිස්ටරි ගන්න පුළුවන්. මුන් එහෙම තියෙනවා නම් අපිට යාගෙන් අහලා දැනගන්න පුළුවන් එයා කොයි කොයි ප්‍රදේශවලද ළඟදී ට්‍රැවල් කරේ. ඒතර අපිට දැනගන්න පුළුවන් එයා මැලේරියා එන්ඩෙමික් ප්‍රදේශවල ට්‍රැවල් කරාද කියලා. ඒ වගේම අපිට early detection and treatment for identified patient. ඒ කියන්නේ හොස්පිටල් මේ එයාපෝර්ට් වගේ තැන්වලදී හම්බෙන කට්ටියට මේ patients ලට අපිට ඉක්මනට treat කරලා මේ ඉක්මනට detect කරලා ඉක්මනට treat කරලා එහෙම යාගෙන තව spread වෙන එක වළක්ව ගන්න පුළුවන්. එතකොට ඔය ටික තමයි අපිට මැලේරියා ගැන දැනගන්න තියෙන්නේ.